මමත් එක එකතු වෙනවා ડોક્ટર ජීවනි හසන්ත අය බන් ડોક્ટર අය බන් ડોક્ટર දැන් මේ තාම අහන ප්‍රශ්නයක් තමයි හැමෝටම තියෙන තව එක ප්‍රශ්නයක් තමයි මේ ලිංගය කොහොමද ලොකු කරගන්නේ කියන්නේ ඒක තමයි ලොකු ප්‍රශ්නේ නේද මේ ලෝකෙ තියෙන මේ කොරෝනා සමයේ ඉවරයක් නැහැ ඒකට කෝල් ඇවිල්ලා මේ ඉතින් ඔන්න ඔකත් ඔය වීඩියෝ බලලා අදාගත් මානසික රෝගයක් තමයි හොඳද මේක එකක් තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන්න හරිද තමන්ට ගැළපෙන කාන්තාව හම්බෙනකොට තමන්ට ඒ සයිස් එකටත් ගැළපෙන කාන්තාවක් තමයි හම්බෙන්නේ මොකද පිරිමියාගේ එක පුංචි හෝ ලොකු හෝ කාන්තාවටත් පුංචි සහ ලොකු යෝනි තමයි තියෙන්නේ ඉතින් දැන් එතකොට ගොඩක් වෙලාට තමන් ඇට්‍රැක්ට් වෙනවා නම් ඉතින් ඔය තමන්ට ගැළපෙන වගේ කෙනෙක් තමයි හම්බ වෙන්නේ ඒකයි ඉතින් ඒක ගොඩක් වෙලාවට දැන් ඔය පිරිමි මොන මොන ආකාරයකට හරි ඔක ලොකු කරගත්තා කියමුකෝ ඔය පම්ප් තියෙනවා ඊළඟට සර්ජරි තියෙනවා සමහර වෙලාවට ඔය මේ එක එක විදලා හදා ගන්නවා එහෙම කළා හදාගත්තා කියමුකෝ ඊට පස්සේ අර යෝනි මාර්ගයේ ගොඩක් පොඩි කෙනෙක් හොයාගත්තා කියමුකෝ ඊට පස්සේ වෙන්නේ මොකද්ද අපි කියන වැඩසටහනකුත් කරා ට්‍රෙන්ඩිං කියපුකත් එකක් ගියා නේද එතකොට මොකද වෙන්නේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන ඊට පස්සේ කාන්තාව කෑ ගහනවා සංසර්ගය දෙන්න බෑ හරිම ප්‍රශ්නයක් දැන් විවාහ වෙලා වෙඩින් එක අරගෙන ලොකුවට උත්සවය අරගෙන දැන් මොකද කරන්නේ ඉතින් ඒකයි වැඩේ ඉතින් ඒක නිසා බඳින්න ඉස්සෙල්ලා ඔය දේවල් කරන්න එපා ඉස්සෙල්ලා බඳලා විවාහ වෙලා බලන්න තමන්ගෙන්න ඕන මොකද දැන් මෙහෙමනේ පිටරටක නම් ඔක චෙක් කළා ටෙස්ට් කළානේ බඳින්නේ නේද අපේ රටේ ටෙස්ට් කරන විදියක් නැහැ බඳලා ඉවර තමයි ටෙස්ට් කරන්නේ ඉතින් එතකොට එහෙමනම් උඩ පැනගෙන ගිහිල්ලා මේ දේ ලොකු කරගන්න එපා මුලින් ඉස්සෙල්ලා තමයි විවාහ වෙලා බලන්න ඉතින් එහෙම දෙයක් තියෙනවා සමහරවිට හරි හීනමානයක් ඔය කියන්නේ ගොඩක් කට්ටියගේ හීනමානෙට ඒගොල්ලන් හිතන් ඉන්නේ මේ මේක ලොකු කරගත්තොත් තමයි අර හීනමානෙ නැති වෙන්නේ යන්නේ එහෙම ඒ මානසික රෝග තියෙනවා ගොඩක් අයට මේ කියන්නේ ශරීරයේ කැල්ලක් අතන පොඩි මෙතන පොඩි කියලා බොඩි ඩිස්මෝර්ෆික් ඩිස්ඕඩර් කියලා ඔකට කියන්නේ ඔය මානසික රෝගින් තමයි කතා කරන්නේ මේක ලොකු කරගන්න ඕනේ කියලා. අපි කියන්නේ අපේ රටේ කොච්චර ගොඩක් මේ වගේ මානසික රෝගින් ඉන්නවද කියලා මට එන කෝල් වලින් තේරෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ටත් තියෙනවා. අතන පොඩි, මෙතන පොඩි, අර ලොකුයි, මේක ලොකුයි. ඒ විදිහට තමන් they are not satisfied. ඒ කියන්නේ එයාගේ එක නහය ලොකුයි, නහය කැතයි. ඒ වගේ. දැන් පිරිමින්ට ගොඩක් වෙලා තියෙන්නේ මෙතෙන්ට තමයි ගිහිල්ලා තියෙන්නේ. ශිෂ්ණයට ඇවිල්ලා තියෙන්නේ. ඒක මානසික රෝගයක්. තමන්ට තියෙන ප්‍රමාණයෙන් සනසෙන්න මොකද ඇත්තම කියනවනම් අඟල් දෙකක් තුනක් වගේ සාමාන්‍යයෙන් නෝමල් තියෙනවනම් හොඳටම ඇති. ඒ කියන්නේ තමන් කාන්තාවකට ආදරය කරනවා නම් ඔය තමන්ට ලද්දෙන් සතුටු වෙලා දරුවොත් හදාගෙන හොඳට ඉන්නකෝ. එච්චරයිනේ ඕන නේද? තමන් පිට ගිහිල්ලා නෝනට වද කරන්නේ නැතුව එහෙම නැතුව නියම ආදරයකින් ගෙනියන්න පුළුවන් නම් ඔය ඇති. දෙයියන් වහන්සේ මහ බබා අපිට දීලා තියෙන දෙයින් සතුටුලා යන්න ඕන නේ ගමන. ඒකයි. අනිත් එක ওই දේවල් ලැබෙන්නේ දැන් මේකනේ ඔය ගැන වෙනම කියන්න ඕන. ජාන නිසා ප්‍රමාණය වෙනසක් වෙනවා. හෝමෝන නිසා ප්‍රමාණය වෙනසක් වෙනවා. ජාන නිසා මේක වෙලා තියෙන්නේ ඕක තමන්ගේ කර්ම ශක්තිය කියලා කියන පුළුවන් තමන් ඩිසයින් වෙලා එන ජෙනටිකල් කෝඩ් එකනේ. ඉතින් මේක එහෙම වෙලා තියෙන නම් ඒක වෙනස් කරන්න බෑ. හෝමෝන නිසා එහෙම වුණා නම් වෙනස් කරන්න පුළුවන්. දැන් අපේ ওই පැකේජ් එකේම තියෙන්නේ ටෙස්ටොස්ටරෝන් හොඳට ශරීරයෙන් හැදෙන්න. එහෙම වුණොත් හෝමෝන වල ප්‍රශ්නයක් තිබුණා නම් ඒක ලොකු වෙන්න හදන්න පුළුවන්. තව මෙකැනිකල් විදිහට හදන ඒවා තමයි පම්ප් දාලා කරන ඒවා. ඊළඟට සර්ජරි වලින් කරන්නේ කැලි ඇඩ්ස් කළා, එකතු කළා, එහෙම හදන එක. මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔය ලොකු කර ගැනීම නෙවෙයි තියෙන්නේ. තමන්ගේ මනස ලොකු කරගන්න, හදවත ලොකු කරගන්න, ආදරය ලොකු කරගන්න, අවංකත්වය මේ දේ ලොකු කරගන්න. අන්න එතන නේද? ඒත් එක මානසික රෝගයක් තියෙන එක සුවපත් කරගන්න. මම නම් කියන්නේ ඒකයි. මනස සුවපත් කරගන්න. සමහරුන්ට මේ ලොකු කරගත්තත් ඒත් මදි. එහෙම තව කොහේ හරි මොකක් හරි එක ප්‍රශ්නයක් වෙනවා. ඒකයි. දැන් ඔය ප්ලාස්ටික් සර්ජරි කරනකොට උනත් වෛද්‍යවරු මුලින්ම බලනවා මේ එයාට මානසික රෝගයක් තියෙනවද කියලා. මොකද සමහරුන්ට මගේ නහය කැතයි, අත නැදයි, මෙහෙම නැදයි. එයාගේ ඒක හැදුවා කියමුකො තව කොහේ හරි එකකට යනවා. මේක යනවා ෂිෆ්ට් වෙනවා. ඒක ඒ කියන්නේ එයාගේ පස්සේ ඇත්තටම හොයලා බලනකොට පුංචි කාලේ එයාට ලොකු හීනමානයක්. ඔයා මේක මදි, අරමයි, මේමයි කියලා පුංචි කාලේ ටීචර්ස්ලා හරි මොනවා හරි එයා නිකන් බොහොම පහතර දාපු කෙනෙක්. ඒක යටි හිතේ මේ ගුලිය තියෙනවා. එයාගේ හිතේ තියෙන මට මේක මදි කියන එක.
නෑ අනිත් එක ડોක්ටර් දැන් ඔතන කවුරු හරි මේක ලොකු කරගන්න හිතනවා නම් හිතන්නේ වීඩියෝ බලලා මිසක් වෙන දෙයකින් නෙමෙයි. මොකද නැත්තම් එයා දන්නේ අනිත් අයගේ ප්‍රමාණය කොහොමද කියන එක. මේ වීඩියෝ බලලා ආ මේ වගේ වුණොත් මෙන්න මෙහෙම පුළුවන් කියන එකක් නේ ඔය අදහස ඇවිල්ලා ඉතින් ඒකත් එක්ක. ඔව්. දැන් ගොඩක් පිරිමි දන්නේ සමහරු කියන මට මේක මහත් කරගන්න ඕනේ කියලා. නමුත් ගොඩක් කටිය දන්න මහත් කරනවට වඩා හීනි ඒක සමහරට ගොඩක් ගැළපෙනවා. එහෙම ගැළපෙන අය වෙනස්. දැන් ওই කේන්දරවල තියෙන යෝනි පොරොන්දම කියලා ලිංග පොරොන්දම ඒ කියන්නේ මේ ඒක බලනවා මේ මේ ලිංග ඒ ගැළපීමක් තියනවාද කියලා. මම හිතනවා ඒක සමහර විට හරියනවා ඇති කියලා. මොකද දැන් අපේ රටේ තියෙන්නේ මේ විවාහ මේ කියන්නේ කලින් ටෙස්ට් කරන්නේ නැති නිසා විවාහ වෙන්න ඉස්සෙල්ලා මේක ටෙස්ට් කළා මේක නිකන්. ඒක නිසා මම දන්නේ ඉතින් අපේ රටේ විදියට අපිට ගැළපෙනවා නේද ඒක. වෙන මොනා කරන්නද නේ එහෙම බලන්න එපයි. පිටරටවල නම් එහෙම නැහැ. තේම පොරොන්දන්නේ නැහැ. කෙලින්ම ඒගොල්ලෝ ටෙස්ට් කරා චෙක් කරා ඒ අනුව තමයි ඒගොල්ලන් තීරණයකට එන්නේ වගේ.